सही बात है, ये छुपा दे सुबह मेरे को बहुत अच्छी बात पहले लगती है लंकावे दहा जनता सौख्य अटे जनता दुकान सहयोग मत मटदे जनता सहयोग अधिकमें सह मे दरकार जीवती प्रश्न आहार पान प्रश्न नटर्श आदाय चीन अभी रटा
ක්‍රියාත්මක වෙනවා. චීනය වගේ රටක ඇත්තටම තියෙනවා මම දන්න කන්නේ අති විශාල මේ ලාම්දන අතිවිද්‍ය කැපිටල් සර්ප්ලස් කියන එක. ඒ අතුරාද තියෙනවා පෞගේ කාලම පාන තුළ තමන්ගේ නක්ෂතාරය තුළ ඒ රජය ඒ රට උපයාගත විශාල ධන සම්පත. චීනය වගේ රටක ආගමික මතවත් ප්‍රධානයක් හැටියට ඒ වෙලාවේ මේ රටේ ජනතාවට ණයක් නෙවෙයි ණයක් ප්‍රධානයි. ඒ වගේ ප්‍රාර්ථන අතිරික්තයක් තියෙන රටක කැපිටල් සර්ප්ලස් එකක් තියෙන රටක අපිට ඉදිමක් කරන්න පුළුවන්. ඒ ඉදිමක් කරලා සුහද ශීලීත්වයෙන් මිත්‍ර ශීලීත්වයෙන් संख्यात्मकोटे කොහොමද අපි මේ තත්ත්වෙ ගොඩ නැගෙන්නේ ගොඩ නගන්නේ?
ඉතින් ඒක ලොකු කාර්යභාරයක් විපක්ෂ නායකතුම වශයෙන් ඔබතුමාට තියෙනවා. ඒක ස්වභාව ධර්මයේ තුලින් සමහර වෙලාවට ඔබතුමාට මේ නායකත්වය හදලා දුන්න දෙන්න පුළුවන්. එහෙනම් රාජ්‍ය නායකත්වයට වඩා විපක්ෂය කියලා කියන්නේ ඔබතුමා රාජ්‍ය පරිපාලනය කරනවට වඩා අඩුපාඩු තැන් සැලවිච්ච තැන් නොපෙළෙන තැන් පෙන්වලා දෙනවා. දැන් තව ඉන්නවා විරුද්ධව නායකයෝ ඉන්නවා. නමුත් ඒ ඇත්ත හැම විටම බලන්නේ රටේ පාලනය කඩා වැටීම පිණිස ක්‍රියාත්මක විපක්ෂය පෙන්වන එකනේ. ගොඩනැගින්න නෙවෙයි වරද පෙන්වලා දෙන්නේ තව තවත් විනාශය. දැන් ඔබතුමාට ඔබතුමාගේ යටවට තුළ තියෙන නිසා අපි රට ගොඩනැගෙන්න ඕනේ කොහොමයි. රටේ ජනතාව භාගයක් ඔබතුමා කියලා තියෙනවානේ. දැන් මේ රටේ මිනිස්සු ටික මම බේර ගන්න ඕනේ කියලා හිතනකොට රාජ්‍යයේ වරද පෙන්වලා වරදින් ගොඩනගා ගන්න ඕනේ කියන එකයි මතය. දැන් ඔබතුමාගේ එක තියෙනවා. රටේ අඩුපාඩුව පෙන්වලා අඩුපාඩුව හදාගෙන ඉදිරියට යනවා. දැන් අඩුපාඩුවත් එක්කම වරට වැටෙන්න නේද? ඒ නිසා මේ විපක්ෂයේ නායකත්වය තද ලෙස ඔබතුමාට තියෙනවා. මේ නායකත්වය ඔබතුමාගේ පියාණන් වහන්සේ ගොඩනැගුවා. ඉදිරියේදී ඔබතුමා කොහොමද ගොඩනගන්න ඕනේ? වැඩි කාලයක් සිටියේ සම්බන්ධ ජනතාවට. ඒ ජනතාව විදුක වේදනාවේ හැම දෙයක්ම දැනෙනවා. ඒ දැනෙන නිසා මුළු රටක දුක දැනගන්න පුළුවන්. කොරක සංවිධානය කළාට වඩා වැඩි වෙනසක් ඔබතුමාට දැනෙනවා. ඉතින් ඒ සත්‍ය ඔබතුමාගේ ප්‍රාර්ථනා කරනවා. තුනුවන් සරණි ඔබතුමාගේ ඒ උතුම් නායකත්වය තුළ රටේ භාගිත භාගයක් මේ දෙපැත්ත තුළ ඉන්නවනේ. අප සමස්තයක් වශයෙන් රටේ ජනතාවගේ නායකය ලෙස පිළිගන්නවා. ඒ වගේම අනිත් පැත්තෙන් රටේ ජනතාව අඩුපාඩු පෙන්වා දෙන නායකයා වශයෙන් මේව හදලා මඟ කියන්නේ වරද පෙන්වලා ඒ වරද හදාගන්නේ කොහොමද කියන මඟ ප්‍රතිපාතනින් පෙන්වන්නේ. විලාර උතුමයි කරනවා. කියන්නේ වරද පෙන්වලා දෙනවා වරද හදාගන්නවා නම් මෙන්න මෙහිමයි හදාගන්නේ. ඒක උතුමා තුළ අපි ජීවන වලම බලාපොරොත්තු වෙනවා. ඒ ආශිර්වාදයෙන්ම අපි රටට හරි ආදරේ. දැන් මේ අගවඝාතනයේ හතර කිරීම ගැන කතා කරනවා. නමුත් ඒකෙන් රටේ ජනතාව රැවටීමකට ලක් කරන්නේ නැතුව මේක කෘෂිකාර්මික රටක්. කෘෂිකාර්මික රටක් තුළ මුළු ලෝකයම පිළිගන්නවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ ලෝකයේ වෙනස් රටක්. ඒක පුංචි රටක් වගේම දැන් සාමාන්‍ය ලෙස පිළිගන්නේ ගුරුත්වාකර්ෂණයේ අනුමරණ කියලා. ගුරුත්වාකර්ෂණය අනුමරණ. දැන් ඔබතුමා අපි සදාකල් අන්ධය වුණා. අපි ඔක්කොම අන්ධයෝ කියලා හිතපොම නමුත් අපිට ඇස් දෙක තියෙනවා. අපි අන්ධයෝ අපිට ඇස් දෙක තියෙනවා. නමුත් අපිට ලෝකෙ දැකලා නැහැ කවුරුත්. අපි එහෙම වෙනම සමස්ත ලෝකියම. නමුත් මිනිස්සෙක් උත්සාහ අරගෙන මේ ඇස් දෙක අතගාලා 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 අවුරුදු ගාණක් මෙයා ඇස් දෙක අතගාලා මේ කුංචි සියුම් සිවිය කඩාගෙන එක්කෙනෙක් උත්සාහවන්ත ලෝකේ දකින්න. දැකලා යහට දැන් විස්තර කරලා කියලා දෙන්න බෑ අනිත් අයට. ඇයි වෙන කිසිම කෙනෙක් ලෝකේ දැකලා නැහැ. ඉතින් මෙයා කොහොම හරි ලෝකේ දැකලා මෙයාට දැන් අනිත් අයට කියලා දෙන්න වචනක් නැහැ. කොහොමද ඔහු කියලා දෙන්නේ? නමුත් මෙයා කියනවා දැන් අන්ධය සරටි අරගෙන කියලා තමයි බාධක පෙන්නන්නේ. අර ඇස් දෙක පේන නිසා කියනවා තව පොඩ්ඩක් ඉස්සරහට ගියහම සරටිය වෙච්ච ගමන් බාධකයක් හම්බවෙනවා. ඒකිනම් තව ටික දුරක් ගියහම මෙන්න මේ වතුර වරක් හම්බවෙනවා. මේක අන්ධයට අදහ ගන්න බැරි වෙන අනිත් අයට. කොහොමද මෙයා මේවා කියන්නේ? නමුත් මේක පෙනෙන්නේ නැති නිසා මෙයා කියනවා ඔයාලා මේ ඇස් දෙක අතගාලා 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 කොහොම හරි මේක පාද ගන්න ඇස් දෙක. උත්සාහවන්ත පාද ගන්න. උත්සාහවන්ත නොවිච්චර පාද ගන්නේ නැහැ. ඒතර ඒ වගේ අද අපි සමාජයේ තුල ඔබතුමා උත්සාහයෙන් ධෛර්යයෙන් අනාගතය පෙනෙන නොපෙනෙන දේ පෙනෙන උත්තමයෝ මේ විස්තර කරුණු පැහැදිලි කරලා කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද? නුවණ බුද්ධිය උන්වහන්සේ වර්ධනය කරගත්තා. වචන වලින් උන්වහන්සේ කිව්වට ඒ වචන අපිට තාම වැටහින්නේ නැහැ. තේරෙන්නේ නැහැ සමහර වචන. ඒ වචන වලට අපි නඳු කර කර ඉන්නවද? නමුත් බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මොකක්ද කියන එක අධ්‍යයනය කරන්නේ නැහැ. ඒකෙන් බොහොම ටික දෙනෙක්නේ ඇස් දෙක පාද ගන්න උත්සාහ කරන්නේ, නුවණ පාද ගන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ කියපු කාරණාත් එක්ක අපි බුද්ධිමත්ව හිතන්න බලමු. මේවා තුළ මොකක් හරි තියෙන්න පුළුවන්. දැන් අන්ධයා චරටි අතක ගා කියනකොට පේන කෙනා කියනවා තව චුට්ටක් දුරනකොට ඔයාලට මේක වෙන්න පුළුවන්. ඒ වගේ මේ ඝාතනය තුළ මේ රත්ව ඝාතනය තුළ මේ ගව ඝාතනය කියන එක තුළ අතීතයේදම අපි අය නතර කරන්න නතර කරන්න නතර කරන්න කියලා අකුරට. ඉතින් ආගම් වශයෙන් අපි විවිධයි ඉන්න පුළුවන්. නමුත් සියලු ආගම් වලට පැහැදිලි කරලා දුන්නොත්
මේ මහ පොළොවට ගබලේ දිසයි ධාතනයේ දිසයි ධර්ම භූතානේ ඇලක දොලක මාළුවෙක්වත් හරි නෑනේ බුද්ධහන රට ඇතුලේ ඇලක දොලක මාළුවෙක්වත් මරන්න ඒ කඳු මුදුනේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉඳගෙන කඳු මුදුනේ අර ඇල ඇලවල්ලට රත්තරන් ධර්ම චක්‍ර හදලා ඒකට පිරිත් නූල් අල්ලගෙන පිරිත් කියනවා ඇයි 28යි ඒ නිසා රජුරු කියන්නේ මේ ඇලේ ඉන වතුර ටික පිරිත් වෙලා ඉන්නේ මේ වතුර වලින් කිසි කෙනෙකුට හිංසා වෙන්න බෑ කියලා එතකොට මේ වතුර වලින් මාළුවෙක් මරන්න තරහ බර බුද්ධහනය අද මේ වෙනකොට මුළු ලෝකයේම අහිංසක ජනතාවක් තම විපත්ති නෑ ඒ විපත්ති නෑ දැන් අපිට අනිද්ධාතන කෙසේ වෙතත් ගවය මරණ විදිහ හරිම සෝචනීයයි ගවය ලොකු සතෙක් නේ කාලේ කරු ගොඩාක් බද දීම බද දීම බද දීම මරන මේක මොනවා හරි ඔබතුමා නොකරන සාපයක් මම පාර්ලිමේන්තුවේ දවස් කිහිපයක් මම කරපු එකම කතාව තමයි මේ ගවඝාතනය තහනම් කරන්න ඒක ඔබතුමා ඉන්නේ කියලා ගවඝාතනය තහනම් කරන්න කියලා මම ඉතින් පැයක හමාර කතාවක් ඒකත් මේ ජාතීන් වලට කතා කරගෙන පුළුවන් නම් අපි එක මාස 6කට මේක නවත්තලා බලමු කියලා මොකක් හරි ස්වභාව ධර්මයේ තුල වෙනසක් අපිට කරගන්න පුළුවන් නම් එක්ක මාස 6ක් අවුරුද්දක් අපි මේක තහනම් කරලා බලමු එතකොට අපිට වෙනසක් වෙනවා දැක්කොත් වෙන පිළිකා රෝග අඩු වෙයිද ස්වභාවික විපත්ති අඩු වෙයිද සෝල් පිරිසුත් ඉන්නවා පිළිකා රෝග වලින් ගැනලා බැලුවොත් එයාලා ටික තීරණ කරලා දෙන්නෝනේ ගම මස් කෑමට පෙරදිච්ච පිරිසට පිළිකා වෙන සංඛ්‍යාව වැඩි ඒක සංඛ්‍යාලේඛනම බලලා කියන්න පුළුවන් ඒතර ඒ අය වුණත් ඒකට විරුද්ධ වෙන ජනතාව වුණත් අකමැති වෙන එක නේද ඒක පාර මේක ගෙඩි පිටින් මේකේ හානිය පෙන්නන්න කියව පිළිගන්නේ නැහැ අපි විස්තර ඇතුව දෙහෙම දෙකම දත්ත ඕනේ දත්ත ඇතුව කිව්වොත් මම හිතනවා මාස 6කට නවත්තගෙන අවුරුද්දකට නවත්තගෙන අපි පොඩ්ඩක් බලමු කියලා පෙළඹුවොත් ඔබතුමා දැන් යම් තැනකට ඇවිල්ලා තියෙන නිසා ඔබතුමා කවදා හරි රටේ නායකත්වයට එනවනේ ඒක ස්වභාව ධර්මයක් එක්ක අපේ රටේ කටු මාරු කමෙක් එක්ක එනවම මේක වෙනස් කරන්න බැහැද එතකොට ඔබතුමා මේවා හිතට ගත්තොත් අපිට වෙනසක් දකින්න පුළුවන් අපේ ජනතාව මේක කියලා හඳුනා ගන්න ඕනේ විසනය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් තිබෙන මේ වගේ මොහොතක අපේ රට දැය සුරක්ෂා කරන්නට රට සුරක ඉන්නට දේශය ආරක්ෂා කරන්නට ජනතාව රැක බලා ගන්නට රටක් හැටියට අපි සියලු දෙනාම වාද බේද නොතකා එකතු විය යුතුයි විශේෂයෙන්ම මේ මොහොත වෙන විට අපේ රටේ කුසගින්නෙන් දුක්ගින්නෙන් බඩගින්නෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා මේ සියලු දෙනාගේම දුක්ගින්නට බඩගින්නට පිපාසයට අපි ශක්තිය ලබා දෙන්නට ඕන ආධාර උපකාර කරන්නට ඕන
සහන ලබා දෙන්නට ඕන විශේෂයෙන්ම මේ රටේ මේ කොරෝනා විසණය තුලින් ජන ජීවිත අඩාල වුණු පුරවැසි පළපුරට ආදායම් මාර්ග අහිමි වුණු මේ රටේ පොඩි මිනිසාට සහන සුබ සාධනය ඒ වගේම මූල්‍ය ශක්තිය ලබා දීම අද රජයේ වගකීමයි ඒ වහාම ඉටු විය යුතු කාරණාවක් දුකටපත් වී සිටින අපේ රටේ පොරවැසියන් යහපත් තත්ත්වයට ගෙනෙන්නට වහාම ආධාර උපකාර ලබා දෙන්නට ඕන අහස උසට බඩුමිල වර්ධනය වෙලා තිබෙන මොහොතක වහාම බඩුමිල අඩු කරන්නට ආහාර පානවල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්නට වර්තමාන රජයේ කැප වෙන්නට ඕන එය ෂණිකවම ඉටු විය යුතු දෙයක් බඩුමිල අහස උසට වැඩි වීම තුල මේ රටේ ජනතාවගේ දුක කඳුල වේදනාව වර්ධනය වෙනවා දුක්ගින්න බඩගින්න කුසගින්න පිපාසය බලවත් ලෙස වර්ධනය වෙනවා ඒ තුලින් රටේ සමස්ත ජනයා දුකටපත් වෙනවා දුකටපත් වී සිටින ජනතාවට බඩුමිල අඩු කිරීම තුල ඒ සහනය ලබා දෙන්නට වහාම කටයුතු කරන්නයි කියලා මම රජයෙන් ඉල්ලීමක් කරනවා රටක් හැටියට එක්සිට් එක්සප්ත රට ගොඩනගන කාර්යයේ විපක්ෂය අපි සියලු දෙනාම ප්‍රායෝගිකව සක්‍රියව සිටිනවා නමුත් රටක් තියෙන්නට නම් රටක ජනතාව ශක්තිමත් වන්නට ඕන අද දුකටපත් වී සිටින ජනතාවට තිබෙන ඉහළම පීඩනකාරී තත්ත්වය වෙන බඩුමිල අඩු කරන්නට රජය වහා කටයුතු කළ යුතුමයි අපි හැමෝම එකට එකතු වෙලා කොරෝනා මාරයා පරාජය කරන්නට එක්සේසත් වෙමු එකට අත්වැල් බැඳගමු